අයවැයකාරක සභාවස්ථා විවාදයේ තුන්වැනි දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතුරු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට ගැනුණා. මේ එම විවාදයේ පළ වූ අදහස් කිහිපයක්. අධ්‍යාපනයට දළ ජාරික නිෂ්පාදනය 6%ක් වෙන් කරන්න. රාජපක්ෂ පාලනය කාලේ මේක විශාල වශයෙන් කපාදු කරගෙන ඇවිල්ලා මේක 1.7ට විතර බැස්සුවා. 2016 මුදල් කාරක සභාව කියනවා 1.04යි. 2017 1.34යි. 2018 ගිය අවුරුද්දේ 1.27යි. රාජපක්ෂ යුගයටත් වඩා මේ මෛත්‍රී රණිල් යුගයේ මේ කපාදු කරනවා කියන්නේ මොකද්ද මේ? මංගල සමීර රැමතුමා කිව්වා උසස් පෙළ ඉහළම ලකුණු ගන්න ළමයින්ට මේ මොනවාද මේ ශිෂ්‍යත්ව ලබා දෙනවා කිසි අවුලක් නැහැ දෙන්න 14 දෙනෙක්. නමුත් ඒ අර සමහර චැනල් වලින් කරන සුපර්ස්ටාර් තරඟවක් ලක්ෂයක් සහභාගී වෙනවා දිනන් එක්කෙනයි ඒක උස්සගෙන යනවා අවුරුද්දක් තිස්සේ ඊට පස්සේ මෙතුමා මන්නාරමට වවුනියාවට පවා සුළු සේවකයන් නාරම් වලින් කුලියා පිටියෙන් දාලා මඩුකන්ද ජාතික පාසලේ සුළු සේවකයන් 4 දෙනාව පත් කරා මන කුලියා පිටියේ ලැජ්ජයි නුවර දෙමළ ජාතික පාසලට පත් කරා කුරුණෑගලින් ලැජ්ජයි ඕවා කිව්වට පස්සේ තමන්ගේ වෙන වැරදි වෙන තමන් කරපු වෙන දේවල් කියලා වහගන්න හොඳ නැහැ ඒ නිසා මම ඔවා කියන්න හිටියේ නැහැ ඒ නිසා වැදිලා හොඳටම ගරු කථානායකතුමනි තමුන්නාසික මුණ දාගත්තා අච්චුපොත්ත දැන් මේ වගේ පහළ මට්ටමට වැටෙන්න එපා ඔබතුමා මෙරටේ වැදගත් අනතුරක් දර නැමැතිවරේ දැන් මාධ්‍ය වාර්තා කරලා තියෙන ඔබතුමාගේ ෆොටෝ එක දාන්න විතරක් මොකද ෆෝකල් කරන්න ඕන මිලියන් 29ක් වැඩිපුර ගියා කියලා මෙතුමා සම්පූර්ණ මගේ නම සඳහන් කරලා අසත්‍ය ප්‍රකාශ කරනවා මේ පොත් ගැහිමේදී පණ වීඩියෝ ෆොටෝ එක දාලා රුපියලක් හෝ වැඩිපුර ගිහිලා තියෙනවා කියලා ඔප්පු කරොත් මම අධ්‍යාපනික පිටින් අස් වෙනවා මම ස්තුතියි රජයේ රැකියා ලබා දීමේදී දේශපාලකින්ගේ මැදිහත් වීම පිළිබඳව ඊයේ ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කරුණු පැහැදිලි කළ අයුරු ඔබට මතකද? ජයලාල් මණ්ඩල රැකියා දෙන්නේ කොහමද? මෙන්න තියෙනවා සියඹලා පිටියේ මහත්තයා ඉන්න කාලේ අපි කියලා පුළුවන් නඩු දාන්න. අපහාස වලට නඩු දාන්න අපි උසාවියට එනවා සේවකොත් අරගෙන නෝට්ටු පොරොන්දු පත්‍ර. මේ හොරේම නෙමෙයි. ඒ කියන්නේ සේවකෝ 105ක් දෙනකොට විදුලි බලමල් රැකියාවක් ගන්න සියඹලාණ්ඩුව පැත්තේ පාර පැත්තේ අහිංසක මිනිස්සු මේ සල්ලි දීපුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියා ලබා දීම සඳහා කවුරුන් හෝ මුදල්ගත් බව අප කියන්නේ නැත. නමුත් මේ අවස්ථා දෙකෙහිම එක්තරා අපිරිසිදු ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමායිකීනි ඔබ සතුව එවැනි තොරතුරු ඇත්නම් කරුණාකර ජනතාවට ඉදිරිපත් කරන්න.